මේ බිත්තරට ගිරල්ල අන්න රේගුවේ තාම අවසානයක් කරගෙන නෑ. ඒකටත් කඹා දිනවා. අපේ රටේ කඹ ඇදිල්ලේ තරම නේද? දැන් මේ බේකරි සංගමය කියන කතාවක් මං උපුට ගන්න හදන්නේ ලංකාදීපේ. ඉන්දියාවෙන් ගෙනා බිත්තර මුදා නොහරින්නේ සංගම්වල බලපෑමෙන්. තව පමාකලොත් අවුරුද්දට කේක් නෑ. මහින්ද නිශ්ශංක දෙවලපුල කීර්තිත් එක්කයිලිය. ඉන්දියාවෙන් මෙරටට ගෙන්වපු බිත්තර තොගයේ මුදාහැරීමට තවමත් සෞඛ්‍ය සහ සෙසු බලධාරීන් ප්‍රමාද කරන්නේ බිත්තර සංගම්වල බලපෑම්වලට යටවීම නිසා බවට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමේ චෝදනා කරනවා. එමානයිනික බිත්තර තොගයේ මුදාහැරීම ප්‍රමාද කිරීම හේතුවෙන් එළඹෙන අවුරුදු උත්සව සමයේදී දේශීය බිත්තරයක් රුපියල් 80 දක්වා ඉහළ යාමට ඉඩ ඇතැයි එම සංගමේ සභාපති එන් කේ ජයවර්ධන සඳහන් කරනවා. 80ක් දීලා කාපංකෝ බිත්තර 50-60ට ගිය බිත්තර දැන් අඩු ගානට දෙන්න පුළුවන් කියලා කතන්දරේ පහුගිය දවස්වල ආවා. ඇත්තටම මේ මොකද්ද කඹ ඇදිල්ල? ගේන්න කලින් මේකට ක්‍රමවේදයක් හදලා තිබුණ නැද්ද? ගෙන ආපු ගමන් එම ක්‍රමවේදයට අනුව සකස් කරන්න. තවදුරටත් දැන් රේගුවේ තියාගෙන ඊට පස්සේ ගැටලුවකට ලක්ුණම් අම්මෝ මෙහෙම රටක් අරුම පුදුම රටක් ලොවෙන් එකකි මේ රට. එතකොට මේ මට තවයි මොකක්ද එකක් සින්දුවක් මතක් වුණා. ඉන්දියාවෙන් ගෙනා බිත්තර මුදා නොහරින්නේ සංගම්වල බලපෑමෙන්. තව පමාකලොත් අවුරුද්දට කේක් නෑ. පාන් නැත්තම් කේක් කාපල්ලා. එහෙනම් කේක් නැත්තම් තව මොනවාරි කියලා අපි එකක් දාලා අපි කියමු ඒවා කන්න කියලා. අවුරුද්දට තියෙනවන්නේ නේද? වෙන කන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවනේ.